සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ෂී ජින්පින් ගේ සිතුවිල්ල නමින් නව යොවුන් වියේ චීන දරුවන් හට මාක්ස්වාදී විශ්වාසයන් තහවුරු කර ගැනීමට උපකාරී වන අයුරින් මෙලෙස සිය ජාතික අධ්‍යාපන විෂයමාලාව වෙත චීන ජනාධිපතිවරයාගේ දේශපාලන මතවාදයේ ඇතුළත් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ඒ සඳහා එරට අධ්‍යාපන අමාත්‍යාංශයේ නව මාර්ගෝපදේශයක්ද නිකුත් කර තිබෙනවා. ඒ අනුව ප්‍රාථමික පාසල් සිට විශ්වවිද්‍යාලය දක්වා විෂයමාලාවන්ට මෙලෙස මාක්ස්වාදී විශ්වාසයන් තහවුරු කිරීම ඇතුළත් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ. එය සමාජයේ විවිධ ක්ෂේත්‍රයන් හි පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ කාර්යභාරය තහවුරු කර ගැනීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් ගත් නවතම උත්සාහය බවද එම මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පසුගිය 2018 වසරේදී චීනයේ ඉහළම ආයතනය ෂී ජින්පින්ගේ චින්තනය ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට කටයුතු කළ අතර එතැන් සිට ඇතැම් චීන විශ්වවිද්‍යාල හරහා දේශපාලන අවබෝධය තරුණ අංශ වෙත ලබා දී තිබෙනවා. මේ අතර ගෝලීය කොවිඩ් වසංගතයෙන් පීඩාවට ලක් වූ අඩු ආදායම් ලාභී රටවලට සහාය වීමේ වැඩසටහන යටතේ තමන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.75ක මුදලක් ලැබුණු බව පාකිස්තාන මහ බැංකුව විසින් ප්‍රකාශ කර තිබෙනවා. එම මුදල පාකිස්තානයට හිමිව ඇත්තේ ජාත්‍යන්තර අරමුදල මගින් ප්‍රකාශයට පත් කළ ඩොලර් බිලියන 650ක විශේෂ ආදාන හිමිකම් වැඩසටහන හරහා බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමගින් සමාජික රටවල විදේශ සංචිත ශක්තිමත් කිරීමට මෙන්ම ගිණුම් ශේෂයන් පියවා ගැනීම සඳහා සහාය වීමට අපේක්ෂා කරනවා. පාකිස්තානයට 2019 වසරේදීද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් බිලියන 6ක මූල්‍යාධාරයක් ලබා දීමට එඟ වූ නමුත් පසුගිය මාර්තු මාසයේ ලැබිය යුතු එහි 6වන වාරිකය පාකිස්තානයට මෙතෙක් ලැබී නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel subscribe කර සීනුව සලකුණු වන්න.